ඒ සරණේ තමයි උත්තම සරණේ වෙන්නේ.
එහෙමනම් අපි ඒ උතුම් සරණයට පත් වෙලා සියලු දුක් නැති කර ගැනීමට නම් මේ බුදුන් සරණ යාම, ධම්ම සරණ යාම, සංඝ සරණ යාම කියන මේ කාරණාවන් පිළිබඳව හොඳට අවබෝධ කරගන්න ඕනේ. පළමුවෙන්ම අපි බුදුන් සරණ යන්නේ කෙසේද කියලා අවබෝධ කරගනිමු. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං. සරණ කියන වචනේ තේරුම පාදය කියන එකයි. මේ ලැබිලා තියෙන්නේ සරති කියන පාලි ක්‍රියාවෙන්. සරති කියන්නේ හැසිරෙනවා කියන එකයි. සරත් කියන ක්‍රියාවට හිමත් හැසිරීමට උපකාර වන්නේ කුමක්ද? පාදයයි. ආන් ඒ අර්ථයෙන් පාදයට සරණ කියන වචනේ භාවිතා කරනවා. තවත් පාලි වචනයක් තියෙනවා චරති කියලා. චරති කියන්නේ හැසිරෙනවා කියන අර්ථය. චරත භික්කවේ චාරිකාන්, චාරිකා රේෂසිරෝ ආදී තැන් වල පැහැදිලි වෙනවා. මේ චරති කියන ක්‍රියාවට උපකාර වෙන හේයින් පාදයට කියනවා චරණ කියලා. චරණ යුගල කියන වචනේ සාමාන්‍ය ජනතාවට පොදුයි. මෙන්න මේ චරණ කියන වචනේ චකාරයට සකාරය ආදේශ වීමෙනොත් සරණ කියලා හදාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කොයි පැත්තෙන් බැලුවත් සරණ යන්නේ පාදයට කියන තවත් නමක් පමණයි. එහෙමනම් බුද්ධං සරණං කියලා කියන්නේ බුදු පාපියුම කියන එකයි. බුදු පාපියුම. ගච්ඡාමි කියන වචනේ තේරුම යමි කියන එකයි. එතකොට මේ වචන ටික ළඟින් තියලා බලපුවාම අපිට පැහැදිලි කරගන්න පුළුවන් බුදු පාපියුමට අනුව ගමන් කරමි කියන වචනය. එතකොට අනුගමනය කරමි කියන වචනේ තමයි මෙතන එන්නේ. අනුගමනය කරනවා. කවුද අපි අනුගමනය කරන්න ඕනේ? සම්මා සම්බුදු පියාණන් වහන්සේ. සම්බුදු පියාණන් වහන්සේ සියලුම බෞද්ධ ජනතාවගේ පියතුමා මනසේක. අමා මේනී කියන වචනයත් ඒ බුදු පියාණන් වහන්සේ සඳහාම යොදන බැවින් සියලුම බෞද්ධ ජනතාවගේ මෑණියෝද සම්බුදු පියාණෝමය, අමා මෑණියෝය. එහෙමනම් සියලුම බෞද්ධ ජනතාවට පොදුවේ මව පියා කියන කතා කරනවා නම් කතා කළ යුත්තේ, කතා කළ හැක්කේ බුදු පියාණන් වහන්සේ සම්බන්ධවමයි. ඒ වාගේම සත්තා දේව මනුස්සානං බුද්ධෝ, සියලුම දෙවි මිනිසුන්ගේ ගුරුවරයා බුදු පියාණන් වහන්සේය. එහෙමනම් අම්මා තාත්තා කියන වචනයෙන් කතා කළත්, ගුරුවරයා කියන වචනයෙන් කතා කළත් බෞද්ධ ජනතාවට බුදු පියාණන් වහන්සේ හැර වෙන අම්මෙක් නෑ, තාත්තෙක් නෑ, ගුරුවරයෙක් නෑ. එහෙමනම් අපි සියලු දෙනාම කවුරුන්ද අනුගමනය කළ යුත්තේ? අපි සියලු දෙනාම බුදු දරුවෝ නම් දෙමව්පියන් අනුගමනය කරන්න ඕනේ. එතකොට බෞද්ධයන්ගේ අම්මා තාත්තා තමයි සම්බුදු පියාණෝ, අමා මෑණියෝ. ගුරුවරයා අනුගමනය කරන්න ඕනේ. එතකොට දෙමව්පියන් ගුරුවරයන් අනුගමනය කරනවා කියන්නේ කුමක්ද? ඒ අය අනුව ගමන් කරමින් ඒ අයගේ ගුණයන් තමාගේ ජීවිතය තුළ ඇති කර ගැනීමයි. බුදු ගුණ ඇති කර ගැනීමයි බුදුන් සරණ යනවා කියන්නේ. අද මේ කාරණාව බොහෝ දෙනෙක් තේරුම් අරගෙන නැහැ. බුදු ගුණ ගායනා කිරීමට පමණක් සීමා කරගෙන තියෙනවා. බුදුගුණ ඉදිරිපිට මල් පහන් සුවඳ සත්තු කිරීම
ආමිෂ පූජා පැවැත්වීම පමණක් සීමා කරගෙන තියෙනවා. බුදු ගුණ කියලා කියන්නේ යහපත් ගුණ ධර්මවලට. යං කිංචි සුභාසිතං තත් සර්වං බුද්ධ භාසිතං. යම් සුභාසිතයක් තියෙනවා නම් ඒ සියලුම සුභාසිත බුද්ධ භාසිතයි. ඒ වගේම යම් කිසි යහපත් ගුණ ධර්මයක් තියෙනවා නම් ඒ සියලුම ගුණ ධර්ම බුදු ගුණයි. එහෙමනම් අපි ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වෙනවා කියන්නේ බුදු ගුණ ඇති කරගන්න එක නේද? අද බොහෝ දෙනෙක් බුදු ගුණ ඇති කරගන්න බයයි. බුදු ගුණ උගාක් ඈතින් තියාගෙන තමනුත් උගාක් ඈත් වෙලා බුදු ගුණ වලට බුද පූජා කරන එක පමණයි කරන්නේ. බුදු පියාණන් වහන්සේ මේ බුද පූජාවන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා කියලා. බුදු පියාණන් වහන්සේ අපට දායාද දෙකක් දීලා තියෙනවා. ධර්ම දායාදේ සහ ආමිෂ දායාදේ කියලා. ධම්ම දායාදා භික්ඛවේ භවත මා ආමිෂ දායාදා. මහණෙනි, මම ඔබලාට අවධාරණයෙන්ම ප්‍රකාශ කරනවා, ධර්ම දායාදේම ගන්න, ආමිෂ දායාදේ ගන්න එපා. කිංති මේ ශ්‍රාවකා ධම්ම දායාදා භවෙයුම් නෝ ආමිෂ දායාදා. නෝ ආමිෂ දායාදා භවෙයුම් ධම්ම දායාදා. අත්තිමේ ධම්මේසු අනුකම්පා. මට ඔබලා කෙරෙහි අනුකම්පාවක් තියෙනවා මහණෙනි. මගේ දරුවන් මා දුන්නා වූ මේ දායාද දෙකින් කිනම් දායාදයක් ගනේද කියලා. ධර්ම දායාදේ ගනේද, ආමිෂ දායාදේ ගනේද? මා කැමති ධර්ම දායාදේ ගන්නවා දකින්න පමණයි. මෙන්න මේ බුදුවදන් අපි හොඳින් මතක තියාගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ නිතරම දේශනා කර වදාරන්නේ, අකුසලං භික්ඛවේ පජනත. මහණෙනි, අකුසල අතහැරලා දාන්න. කුසලං භික්ඛවේ භාවේත, කුසල වඩා ගන්න. සක්කා භික්ඛවේ අකුසලං පජහිතං, අකුසල අතහරින්න පුළුවන්. සක්කා භික්ඛවේ කුසලං භාවේතං, කුසල වඩවා ගන්න පුළුවන්. නිතරම උන්වහන්සේ දේශනා කරන ධම් පාඨයක් තමයි මා මේ සඳහන් කළේ. නිතරම දක්වන්නේ ධර්ම දායාදේ ගණමින් කුසල් දහම් පොඩවාගෙන ඉදිරියට යන එකයි. එහෙමනම් බුදු පියාණන් වහන්සේ සොකී දරුවන්ගෙන් බලාපොරොත්තු වුණේ කුමක්ද? තමා පිටුපස ශ්‍රාවෙන් ගමන් කරමින් ඒ ශ්‍රද්ධාව නැමැති බීජය සම්මා දිට්ඨිය නැමැති පණි පෙළේ බවට පත් කරගෙන එයද දියුණු කරගෙන මහා ප්‍රඥාව නැමැති වෘක්ෂය ඇති කරගන්න. ආමේකමයි උන්වහන්සේ නිතරම දේශනා කළේ. එහෙමනම් අපි බුදුගුණ භාවනා කරනවා කියන්නේ බුදුගුණ ඇති කරගන්න එක. මේ පිළිබඳව යම් කිසි බයක් සැකයක් තියෙනවා නම් අපි බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අසා දැනගනිමු. අපි බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙහිම අහමු, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අපේ මෞතුමියද පියතුමානෝද ඔබ වහන්සේ, අපේ ගුරු දේවයානන් වහන්සේද ඔබ වහන්සේ, අප කැමති ඔබ වහන්සේ වගේ කෙනෙක් වෙන්න. ඔබ වහන්සේගේ ඇති කරගන්න අපි කැමති. අපට ඒට අවසර දෙනවද? දැන් ඔබම හිතන්න, බුදුහාමුදුරුව මේ විදිහට අපි ඇඟිල්ල ඇරුවොත් කුමක් කියයිද කියලා ඔබම හිතන්න. බුදුහාමුදුරුව හරීම සතුටටපත් වේ. මගේ දරුවනොත් මා වගේම හැදෙන්නයි හදන්නේ. අනේ දරුවනේ, පුළුවන් නම් කොච්චර හොඳද කියලා උන්වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් අපේ ඉල්ලීමට අවසර දෙයි. හැබැයි අපි මතක තියාගන්න ඕනේ, කිසිම කෙනෙකුට බුදුහාමුදුරුව වගේ හැදෙන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට සමාන වෙන්න බැහැ කාටවත්. ඒ වුණාට අපි අංශු මාත්‍රයක් කරයි ඇති කරගන්නව නම් ඇති කරගත යුත්තේ බුදු ගුණමයි. අපි බුදු දරුවන් වෙමු.
දරුවන්ගේ යුතුකම දෙමව්පියන් අනුගමනය කරන එකයි. දරුවන් තුන්දෙනෙක් ඉන්නවා, අතිජාත, අනුජාත, අවජාත කියලා. අතිජාත කියන්නේ දෙමව්පියන්ට වඩා උසස් ගුණ ධර්ම වලින් පෝෂණය වුණ දරුවන්. අනුජාත කියන්නේ දෙමව්පියන් වගේ හැදෙන දරුවන්, දෙමව්පියන්ට සමාන දරුවන්. අවජාත කියලා කියන්නේ දෙමව්පියන්ගේ ගුණ කිසිවක් නැති දරුවන්. අපි කැමති නෑ අවජාත දරුවන් වෙන්න. අපි බුදු දරුවන්, අපිට බුදුහාමුදුරුව වගේ සමානව හැදෙන්නත් බෑ, කොහොමවත් ඊට වඩා ඉගෙනින් යන්න නම් බෑ. එහෙමනම් අපි අවජාත දරුව වෙන්නත් කැමති නැත්නම්, බුදුහාමුදුරුව වගේ සමාන වෙන්නත් අපිට බැයි නම්, අපි විසින් මොකද්ද කරන්න ඕනේ? අපේ ශක්ති ප්‍රමාණයෙන් අංශ මාත්‍රයක් හරි බුදු ගුණම ඇති කරගත යුතුයි. අපි අවජාත දරුවන් වෙන්න කැමති නැති නිසා, එහෙමනම් අපි බුදු ගුණ ඇති කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරමු. පළමුවෙන්ම ඇති කරගත යුතු බුදු ගුණේ තමයි ලෝක විදු කියන ගුණය. බුද්ධ කියන වචනේ තේරුමත් එමයි, අවබෝධ කරගන්නවා කියන එකයි. බුද්ධ කියන්නේ මොනවද අවබෝධ කරගන්නේ? සත්‍ය අවබෝධ කරගන්නවා. මේ සත්‍ය අවබෝධ කරගැනීමේදී පළමුව අප විසින් අවබෝධ කරගත යුත්තේ කුමන සත්‍යයද? තමා ඉන්න තැන පිළිබඳව පළමුවෙන් අවබෝධ කරගන්න ඕනේ. තමා ඉන්නේ කොතනද? ලෝකය තුල. එහෙමනම් අපි පළමුවෙන්ම ඇති කරගන්න ඕනේ ලෝකය කියන්නේ කුමක්ද කියන මෙන්න මේ කාරණාව දැනගන්න ඕනේ. ලෝක විදු ලෝකය ගැන දන්නවා. කොහොමද අපි මේක දැනගන්නේ? මාගේ අමා මෑණියන් වහන්සේ අනන්ත අප්‍රමාණ කාලයක් අනන්ත අප්‍රමාණ දුක් විඳලා මහා වීරියකින් මහා ප්‍රඥාවෙන් පරෝපදේශ රහිතව ලෝකය කියන්නේ කුමක්ද කියලා දැනගෙන ඒ ලෝකයේ යථාර්ථය අපට මේ විදිහට දේශනා කරනවා. අනිච්ඡා වත සංඛාරා, හටගත්තා වූ සියලුම දේවල් ලෝකයයි, ඒකාන්තයෙන්ම අනිත්‍යයි. වය ධම්මා සංඛාරා, සියලුම හටගත්තා වූ දේවල් විනාශ වන සුළුයි. මෙන්න මේ කාරණාව බුදුපියාණන් වහන්සේ පරෝපදේශ රහිතව අවබෝධ කරගෙන මේ සංසාර දුක් නිමාගෙන තමන්ගේ දරුවන්ට ඒ සසර දුක් නිමා ගැනීම සඳහා ලෝකේ යථාර්ථය මනාකොට දේශනා කළසේක. එහෙමනම් අපි මේ දේශනාව ගෞරවයෙන් පිළිගත යුතුයි. එහෙම පිළිඅරගෙන ඒ අවබෝධ කරගන්නා වූ ක්‍රමයට සහ විදියට අනුව අවබෝධ කරගත යුතුයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, දරුවනේ, සත්‍ය අවබෝධ කරගන්න ක්‍රමය සහ විදිය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ධාම් ගුණයන් අතර හයවෙනි ගුණය පච්චත්තං වේදිතබ්බෝ, තමා තුළින් අවබෝධ කරගත යුතුයි. තමා තුළින්. තමා කියන්නේ, තමා කියන්නේ ජීවිත පැවැත්ම, කයයි සිතයි දෙකේ එකතුව. තවත් වචනයකින් කියනවා නම් ක්‍රියාත්මක භාවය කියන එකයි. කයයි සිතයි දෙකේ එකතු වන තැන ක්‍රියාවලියක් දකින්න ලැබෙන්නේ. එහෙමනම් මේ ධර්මයේ අවබෝධ කරගන්න ඕනේ ප්‍රායෝගිකත්වයේ තුලින්. තමා තුලින් අවබෝධ කරගන්නවා කියන්නේ ඒකයි. ක්‍රියාවත් තුලින් අවබෝධ කරගන්න ඕනේ. මනාකොට දේශිත ධර්මය
අවබෝධ කරගන්නා වූ ක්‍රමයේ යයි. කොතනින්ද පටන් ගන්න ඉස්සල්ලා ලෝකය ගැන දැනගන්න තමා ළඟ ඉඳන් පටන් ගන්න ඕනේ. තමා කියලා කියන්නේ ජීවිත පැවැත්ම. ඉමස්මින් ඒව ව්‍යාමමත්තේ කලේවරේ ස සංජිම්මිස මනකේ ලෝකංච පඤ්ඤපේමි. ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනංච පටිපදං. මේ බඹයක් පමණ කයයි සිතයි දෙක එකෙන් වුණ තැන ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවක් බුදු පියාණන් වහන්සේ අනවා වදාරලා තිබෙනවා. මේ ප්‍රකාශනයේම තවත් වචනයකින් මෙසේ ප්‍රකාශ කරනවා. ඉමස්මින් ඒව ව්‍යාමමත්තේ කලේවරස සංයම්මිස මනකේ දුක්ඛංච පඤ්ඤපේමි දුක්ඛ සමුදයංච දුක්ඛ නිරෝධංච දුක්ඛ නිරෝධගාමිනංච පටිපදං. ලෝකංච පඤ්ඤපේමි දුක්ඛංච පඤ්ඤපේමි. එහෙමනම් ලෝකය කිව්වත් එකයි දුකයි කිව්වත් එකයි. දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ. ලෝකය පිහිටා තිබෙන්නේ දුක මතය. මේ බුද්ධ දේශනාවන් අපේ ජීවිත පැවැත්ම තුළින් දකින්න ඕනේ. ආන් එතකොට තමයි ලෝක විදුවෙන්න පුළුවන්කම තියෙන්නේ. පළමුවෙන්ම අපිට ලෝක විදු කියන ගුණය ඇති වෙනකොට පළමුවෙන්ම ඇති වෙන්නේ ශ්‍රද්ධාව. මොකද්ද මේ ශ්‍රද්ධාව කියන්නේ? ධම්මප්පමානෝ ධම්මප්පසාදෝ. ධර්මේ ප්‍රමාණ කරගෙන ධර්මයට පහදිනවා කියන එකයි. කුමක්ද ප්‍රමාණ කරගන්න ධර්මය? ධර්මය කියන්නේ කුමක්ද? ධර්මය කියන්නේ සත්‍යය. කුමන සත්‍යයක් සත්‍යයක්ද ප්‍රමාණ කරගන්නේ? ඉන්න තැන පිළිබඳව ඇත්ත කුමක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. දැන් ඉන්නේ කොතනද? ලෝකයේ තුල. එහෙමනම් ලෝක ධර්මයේ තමයි අපි ප්‍රමාණ කරගන්න ඕනේ. ලෝකයේ පිළිබඳව ඇත්ත මොකක්ද කියලා දකින්න ඕනේ. දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ. ලෝකය කියන්නේ දුකක් පමණයි. මේක අපේ තමා තුළින් දැනුමක් වෙන්න ඕනේ. යත යතවා කායෝ පනිතෝ තත තතානම් පජානාති. යම් යම් ආකාරයට මේ කය ක්‍රියාත්මක වෙනවා නම් මනාකොට දකින්නේ කිව්වා. ඇයි මේ කය ක්‍රියාත්මක වෙන්නේ? මේ කය ක්‍රියාත්මක වීමේදී අපිට දකින්න හම් වෙන්නේ මොනවද? ඉඳගන්නවා, හිටගන්නවා, ගමන් කරනවා, නිදනවා, අතපය අකුලනවා, දිගාරිනවා, කනවා, බොනවා, මේ ආදී වශයෙන් අප ඉරියව් පැවැත්වීමක් කරනවා. ඇයි මේ එක ඉරියව්වක ඉන්න බැරි? ඇයි මේ ඉරියව් වෙනස් කරන්නේ? හොඳට පරීක්ෂාකාරී වන්න. ඇයි පිල්ලම් ගන්න තැන ඉඳන් අතක් පයක් විනාට කරනවා නම්, මෙහාට කරනවා නම්, අකුලනවා නම්, දිගාරිනවා නම්, ඇයි ඒව කරන්නේ? ඒවා නොකර ඉන්න බෑ. දුකයි. හැම ඉරියව්වක්ම පවත්වන්නේ එක ඉරියව්වක ඉන්නකොට දුකයි. ඒකට ප්‍රතිකර්මයක් වශයෙන් තමයි අපි ඉරියව් වෙනස් කරන්නේ. ඇයි පිල්ලම් ගහන්නේ මොකද? ඇයි පිල්ලම් ගහන්න නැතුව ඉන්න බැයිද? බෑ. ඇයි බැරි? දුකයි. එක් දෙවිල් හැදෙනවා. අතපය එහාට මෙහාට කරනවා, නැකචිනවා, වාඩි වෙනවා, එහාට යනවා, මෙහාට යනවා. ඇයි එක ඉරියව්වක ඉන්න බැරි? දුකයි. උදේ ඉඳන් රෑ වෙනකන්, රෑ ඉඳන් එළි වෙනකන්, උපන්දා ඉඳන් මැරෙනකන් මොකක්ද මේ ජීවිත පැවැත්ම කියලා අපි කරන්නේ? ප්‍රകൃතිය දුකයි. ප්‍රകൃතියට විකෘති කරන එක පමණයි. විරියේන දුක්ඛං අච්ඡේති. දුක නැති කරගන්න වීරියක් ඕනේ, දුක ඇති කරගන්න වීරියක් ඕනේ නෑ. අනායාසයෙන්ම දුකට යනවා. දුක නැති කරගන්න උත්සාහයක් ඕනේ, වීරියක් ඕනේ. දැන් හිතලා බලන්න. සෑහෙන වෙලාවක් අපි ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නකොට මොකද? ඉවස ගන්න බැරි තරම් දුකකටපත් වෙනවා. දැන් මේ දුකෙන් අත මිදෙන්න නම් උත්සාහයක් අරගෙන නැගිටිනවා. අන්න සැපයක් ඇතිව
දැන් ඔය ඇති වුණා වූ සැපේ දෙස පරීක්ෂාකාරීව බලාගෙන ඉන්න හැම මොහොතකම දුක කරා ඇදගෙන යනව නේද? අපි එපා කිව්වොත් නවතිනවද? නෑ නේද? දුක කරා ඇදගෙන යන්නේ අපේ උත්සාහයක් ඇතිවද? නෑ නේද? අනායාසයෙන්ම දුක කරා ඇදගෙන යනව නේද? සැපටපත් කරගන්න උත්සාහයක් ගන්න ඕන නේද? ඇයි මේ අනායාසයෙන්ම දුක කරා ඇදගෙන යන්නේ? ප්‍රකෘතිය කරා අනායාසයෙන් යා යුතුයි. උදාහරණයක් කියන්න. ගලක් උඩට දාන්න ආයාසයක් ඕනේ. ඒ ගල පල්ලෙහාට ගෙන්න ගන්න ආයාසයක් ඕනේ නැහැ. නමුත් ශක්තියක් ඕනේ. ඒ ශක්තිය පොළවේ තියෙනවා. ආකර්ෂණය කියන්නේ ඒකයි. ඒක නිසා අනායාසයෙන්ම ගල පල්ලෙහාට එනවා. මොකද පොළවේ ප්‍රകൃතිය ආකර්ෂණයයි. ලෝකයේ ප්‍රകൃතිය සැපන දුක් ඇති කරගන්න මහන්සි වෙන්න ඕනේ. අනායාසයෙන්ම සැපටපත් වෙන්න ඕනේ. එහෙම නෙමෙයි නේද? ඒකේ අනිත් පැත්ත නේද වැඩ කරන්නේ? ආයාසයෙන් සැපටපත් කරනවා, අනායාසයෙන් දුකටපත් වෙනවා. මොකද හේතුව? ලෝකයේ ප්‍රകൃතිය දුකයි. මෙන්න මේක අපි පළමුවෙන් අවබෝධ කරගන්න ඕනේ. හැම ඉරියව්වක් ළඟදීම බලන්න. කෙනෙක් නිදාගත්තයන් පස්සේ බලන්න මොනතරම් දඟලනවාද කියලා. එයාට හැරෙනවා, මෙහාට හැරෙනවා, උඩුගලි අතට හැරෙනවා, අතපය දිගාරිනවා. එනි වෙන කම්ම කරන්නේ මොකද්ද? එක ඉරියව්වක ඉන්න බැරි නිසා දඟලනවා. මොකද ප්‍රകൃතිය දුකයි. ප්‍රകൃතියට විකෘති කිරීමක් පමණයි අපි ජීවත් වෙනවා කියන්නේ. මෙන්න මෙතන ඉඳන් තමයි ප්‍රඥාව කරා යාමට අවශ්‍ය කරන මූල ශක්තියේවත් ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ලෝක විදු කියන ගුණේ පටන් ගන්න ඕන ඔතන ඉඳන්. මෙතන තියෙන්නේ එක්තරා දැනීමක් පදනම් කරගෙන පැහැදීම. දැනීම ඇති වෙන්නේ ලෝකේට, පැහැදීම ඇති වෙන්නේ ලෝකෝත්තර නිර්වාණයට. ධම්මප්පමානෝ ධම්මප්පසාදෝ කියන්නේ ආන්නේයි. මෙන්න මේක තමයි ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ. ලෝක විදු කියන ගුණයේ මූල බීජය ඔන්නෝකයි. සද්දා බීජං කියන්නේ ඔන්නතන. දැන් මෙයාගේ තීරණය කුමක්ද? ලෝකය අසත් ධර්මයක්, ලෝකය අතෘප්තිකර දෙයක්, ලෝකය දුකක්, එය අතහල යුතුයි කියන තීරණයටපත් වෙනවා. මෙන්න මේ තීරණය තමයි අකප්පේ කියන්නේ. යන්තමින් හෝ ලෝකයේ පිළිබඳව යථාර්ථයේ තේරුම් ගැනීම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. මෙතන සම්මාදිට්ඨියේ මූල බීජය මිසක් සම්මාදිට්ඨියේ උපත නෙමෙයි. පිළිසිඳ ගැනීමක් පමණයි. නමුත් මේ පිළිසිඳ ගැනීම අවශ්‍ය වෙනවා උපදින්න. බීජයකින් තොරව පැලයක් හටගන්නේ නැහැ, පැලයකින් තොරව ගසක් හටගන්නේ නැහැ. ඒක නිසා මේ ශ්‍රද්ධාව නිමිති බීජය රෝපණය කරගත්තොත් තමයි අපට පුළුවන්කම තියෙන්නේ මහා ප්‍රඥාව හෙවත් ලෝක විදු කියන ගුණයට යන්න. ආන් මේ සඳහා මූලාරම්භයක් පමණයි මෙතන. යන්තමින්නෝ ලෝකී යථාර්ථය දැක්කනම් අන්න සම්මාදිට්ඨිය. දැන් ඊළඟ තීරණය මොකද්ද? නික්කම්ම සංකප්පය. ලෝකේ අතහල යුතුයි කියන තීරණය. මේ තීරණය ගන්නවා සමගම එයාගේ සෑම ක්‍රියාවල් පාරමිතා සංඛ්‍යාවට යනවා. දානයක් දුන්නත්, සීලයක් රැක්කත්, භාවනාවක් කළත්, වීරයක් ඇති වුණත්, ඒ හැම දෙයක්ම නිර්වාණය අරමුණු කරගෙනයි පවතින්නේ. ආන් ඒව තමයි පාරමිතා කියලා කියන්නේ. එහෙනම් මේ පාරමිතා පූර්ණයේ තුලින් තමයි අපට පුළුවන් ලෝක විදු කියන ගුණය ඇති කරගන්න, ඒවත් සත්‍ය අවබෝධ කරගන්න. ඒ පාරමිතා පුරන්න නම් ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධාවක් නැතිනම් පාරමිතා පුරන්න බෑ. හැබැයි මේ ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධා කියන තත්ත්වයටමපත් වෙන්න ඕනේ. අමෝලිකා ශ්‍රද්ධාව තුලින් මොනවා කරලවත් දුකින් මුත මිදෙන්න බෑ. අමෝලිකා ශ්‍රද්ධා කියන්නේ මේ බාහිර දේවල් දැකලා ඒවට පැහැදීම. ශබ්දයක් කාල ශබ්දයට පාදිනවා, ඝෝෂාවක් කාල ඝෝෂාවට පාදිනවා,
රූපය අධ්‍යක්ෂ රූපේට පාදින මේ මේව තමයි පදනමක් නැති අමෝලික ශ්‍රද්ධා කියලා කියන්නේ. පදනමක් ඇති ශ්‍රද්ධාව තමයි ආකාරවතී ශ්‍රද්ධා කියලා කියන්නේ. ඒක තමයි ලෝකේ යථාර්ථයේ යන්තමින් හෝ දැනගෙන ලෝකෝත්තර නිර්වාණයට පිහිනීම. ආන්නේ පිහිනීමත් සමගම තමයි පාරමිතා පූර්ණේ ආරම්භ වෙන්නේ. මේ පාරමිතා පූර්ණේ කරගෙන ඉදිරියට යනකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීල ගුණ ධර්මයන් ඇති වෙනවා. එයා තව තවත් ලෝකයේ දෙස බලනවා. බලනකොට එයාට පැහැදිලිව පේනවා පටිච්ච සමුප්පාදය හේතුඵල. එයා පල දෙකක් දකිනවා. මොනවද ඒ පල දෙක? දුකයි සැපයි. දුක කියන්නේ පරිහානිය, සැප කියන්නේ දුක් විඳිනවා. කුසල භූමිය තුළදී සැප ලබනවා. භූමි දෙකක් තියෙනවා. ඕනෑම පුද්ගලයෙකුට රහතන් වහන්සේ කෙනෙකුට තියෙන එක භූමියයි, රහත් නොවනා වූ සියලු දෙනාටම භූමි දෙකක් තියෙනවා. අකුසල භූමියයි කුසල භූමියයි. එයා පැහැදිලිවම දකිනවා අසත් ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. ඒවත් අකුසල භූමිය තුලින් තමයි අපිට මේ දුක ඇති වෙන්නේ. සත් ධර්මයාගේ ක්‍රියාකාරීත්වය ඒවත් කුසල භූමිය තුලින් තමයි අපේ දියුණුව ඇති වෙන්නේ. සැපේ තියෙන්නේ එතනයි. ආන් ඉතින්දි තීරණය කරනවා සියලු පව් හල යුතුයි, කුසල් කළ යුතුයි, අසත් ධර්මයේ අතහල යුතුයි, සත් ධර්මයේ කරා යා යුතුයි. අන්න එතන ඉඳන් එයාගේ හැම වචනයක්ම සම්මා වාචා බවට පත් වෙනවා, සම්මා කම්මන්ත බවට පත් වෙනවා, සම්මා ආජීව බවට පත් වෙනවා. ඊළඟට මේ තැනැත්තා සම්මා සතියෙන් යුක්තව ජීවත් වෙන්නේ. සම්මා සතිය කියන්නේ මොකද්ද? යහපත් සිහිය. යහපත් සිහිය කියන්නේ තමා දැනගත්ත හොඳ දේ සිහිපත් කර දීම. මෙන්න මේ දැනගත්ත හොඳ දේට අනුව ජීවත් වීම තමයි සම්මා සතියෙන් ජීවත් වෙනවා කියන්නේ. සතිපට්ඨානය කියන්නේ, සති භාවනාව කියන්නේ, සති සම්බොජ්ජංගය කියන්නේ ඔන්න ඕකයි. මේ තැනැත්තා සිහිය පිහිටවා ගන්නවා ලෝකයේ යථාර්ථයට. යන්තංගෝ ශ්‍රද්ධාව තුලින් ලෝකෙහි යථාර්ථය දැක්ක තැනැත්තා නැවත 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 බලන්න පටන් ගන්නවා. මේ ලෝකය කියන්නේ කුමක්ද කියලා බලන්න පටන් ගන්නවා. ආන් ඒක තමයි සති භාවනාව කියලා කියන්නේ. එයාට පැහැදිලිව පේනවා ලෝකය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙයා නිතරම සතියෙන් ජීවත් වෙන නිසා සති සම්බොජ්ජංගය වැඩෙනවා. කොහොමකය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න මේ සති සම්බොජ්ජංගේ වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද? ආත්ම දිට්ඨියේ දැඩි බව. ආත්ම දිට්ඨිය කියන්නේ කුමක්ද? වැරදි පිළිගැනීම. මේ වැරදි පිළිගැනීම ඇති වෙන්නේ කොතනින්ද? අවිද්‍යාව තුළින්. අවිද්‍යාව කියන්නේ වැරදියට දැකීම. කුමක්ද වැරදියට දකින්නේ? ලෝකය. ලෝකය කියලා කියන්නේ කුමක්ද? ජීවිත පැවැත්ම. මෙන්න මේ ජීවිත පැවැත්ම කියන්නේ සිතයි කයයි. මෙන්න මේක නිත්‍යයි, හොඳයි, සැපයි කියලා දැකීම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාවත් සමගම ආත්ම දිට්ඨිය ඇති වෙනවා. ලෝකය නිත්‍යයි, හොඳයි, සැපයි කියලා පිළිගන්නවා. මේක අසත් ධර්මයක්. ආත්ම දිට්ඨියන්නේ මේ අසත් ධර්මයේ අනායාසයෙන්ම වැඩෙනවා. ඇයි? ලෝකය කියන්නේ අසත් ධර්මයක් නිසා, ලෝකයේ ප්‍රകൃතිය අසත් නිසා අසත් ධර්මයේ අනායාසයෙන්ම වැඩෙනවා. එහෙමනම් මේ ආත්ම දිට්ඨිය අනායාසයෙන්ම වැඩෙනවා. ලෝකය නිත්‍යයි, නිත්‍යයි, හොඳයි, හොඳයි, සැපයි, සැපයි කියලා. මෙන්න මෙහෙම වැඩිගෙන යනකොට මොකද වෙන්නේ? ආත්ම දිට්ඨිය දැඩි වෙනවා, ගොරෝසු වෙනවා. ආන්නේ දැඩි වුණා වූ ගොරෝසු වුණා වූ ආත්ම දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. එහෙමනම් සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට ප්‍රතිවිරුද්ධ බලයක් ඉදිරිපත් කළ යුතුයි. මොකද්ද ප්‍රතිවිරුද්ධ බලය? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ලෝකය අනිත්‍ය වූ දෙයක්, දුක් වූ දෙයක්, අසාර ධර්මයක් කියලා නැවත 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 සිහියෙන් ජීවත් වෙනවා නම්, සම්මා සතියෙන් ජීවත් වෙනවා නම්, අර ආත්ම දිට්ඨියේ දැඩි බව හේවත් සක්කා දිට්ඨිය නැතුව යනවා. ආන් එතන තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ.
සම්මාදිට්ඨිය ඇති වෙනවා. මුලින් යාන්තම් අංශු මාත්‍රයක් ඇති වෙලා ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාවෙන් ඉදිරියට යන්න 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 මේ සම්මාදිට්ඨිය දැඩි වෙලා සක්කායදිට්ඨිය නැති වෙලා සම්මාදිට්ඨිය නැමැති ආලෝකයේ ඇති වෙනකොටම සක්කායදිට්ඨිය නැමැති අන්ධකාරයේ සදහටම දුර වෙනවා. අන්න එතන ඉඳන් මොකද්ද ලැබෙන්නේ? විදර්ශනේ ලැබෙනවා. විදර්ශනේ කියන්නේ කුමක්ද? සත්‍ය තමා තුළින් විනිවිද දැක්ම. විදර්ශනේ මේ විනිවිද දැක්ම ඇති වෙන්න නම් ආත්මදිට්ඨියේ ගොරෝසු භවෙහිවත් දැඩි භවෙහිවත් සක්කායදිට්ඨිය නැති වෙන්න ඕනේ. සක්කායදිට්ඨිය තියෙන කිසිම කෙනෙකුට විදර්ශනේහිවත් විනිවිද දකින්න පුළුවන් කමක් නැහැ. දුක්ඛ සත්‍යය පරිඤ්ඤේයයි. පරිඤ්ඤේයය කියන්නේ පිරිසිදු දැකිය යුතුයි, විනිවිද දැකිය යුතුයි. එසේ දකින්න නම් පළමුවෙන් ධාවෙන් ලෝකයේ යථාර්ථය පිළිඅරගෙන ඉදිරියට ගමන් කළ යුතුයි. අන්න එතකොට සක්කායදිට්ඨිය නැති වෙනවා, සමගම සම්මාදිට්ඨිය ඇති වෙනවා. ආන්නේ සම්මාදිට්ඨිය දියුණු කර ගැනීම තමයි විදර්ශනා භාවනා කියලා කියන්නේ. එහෙමනම් මේ විදර්ශනා භාවනා කරමින් ඉදිරියට යනකොට මොකද වෙන්නේ? අර ආත්මදිට්ඨිය තවත් සියුම් වෙනවා. සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා හොඳටම සියුම් වෙලා නැතිවිලාම යනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් කතඥන ස්වභාවය, ගුරුසු අවස්ථාවක්, දෙදි අවස්ථාවක්. මේ අවස්ථාව උපමාවක් දෙන්න පුළුවන් මෙහෙම. පොලිතින් කොළ 50ක් එකට අලවලා තියෙනවා. දැන් මේ පොලිතින් කොළ 50 අස්සෙන් අපිට බලන්න පුළුවන් කමක් නැහැ. අන් ඒ தത്വේ තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේකෙන් 47ක් ගලවලා දානවා. දැන් යාන්තම් එහා පැත්ත පේනවා. එහා පැත්තේ ඉන්නවා හරකෙක්. හරකෙක් බව පේනවා, බල්ලෙක් නොවන බව පේනවා. නමුත් හරක පැහැදිලිව පේන්නේ. ආන්ගේ අවස්ථාව තමයි සෝවාන් මාර්ගඥානයේදී ඇතිවෙන පළවෙනි සම්මාදිට්ඨියේ පළවෙනි පියවර. සම්මාදිට්ඨියේ පළවෙනි පියවර. දැන් විනිවිද දකින්නවා, අස්සෙන් දකින්නවා. දැන් මොනවා කළාත් මේ දැකීම නවත්තන්න බෑ. නැවත 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 විනිවිද දකින්න 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 මොකද වෙන්නේ? තවත් මේ ආත්මදිට්ඨිය සියුම් වෙනවා. ආන්ගේ අවස්ථාව තමයි සක්‍රදාගාමි මාර්ගඥානය. 48 වෙනි පොලිතින් කොලයක් ගලවලා දානවා. 47ක් ගැලවීම තමයි සෝවාන් මාර්ගඥානය. 48 වෙනි එක ගලවා දැමීම තමයි සක්‍රදාගාමි මාර්ගඥානය. අන්න එතකොට තවත් හොඳට පැහැදිලිව විනිවිද පේනවා. මේ විදිහේ තවත් ඉදිරියට යන්න 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 ආත්මදිට්ඨිය තුනී වෙලා තුනී වෙලා අනාගාමි මාර්ගඥානය ළඟට එනකොට 49 වෙනි එකක් ගැලවුක් තත්ත්වයටපත් වෙනවා. අන්න එතකොට තවත් ටිකක් පැහැදිලිව විනිවිද පේනවා. නමුත් තව ආත්මදිට්ඨිය තියෙන නිසා සත්‍යයේ නිරාවරණය වෙලා නැහැ, ප්‍රත්‍යක්ෂයට ගිහින්නේ නැහැ. තවත් ඉදිරියටම යනවා. අරිහත් මාර්ගයේ වඩමින් ඉදිරියට යන්න 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 මොකද වෙන්නේ? ආත්මදිට්ඨිය නැමැති කඩතුරාව සම්පූර්ණයෙන් අරිහත් මාර්ගඥානය තුළින් ඉවත් වෙනවා. අන්න එතන තමයි මහා ප්‍රඥාව. අන්න එතන තමයි ප්‍රත්‍යක්ෂය. අන්න එතන තමයි ලෝක විදු කියන தത്വයට එන්නේ. ඒ ලෝක විදු කියන தത്വයට එන්න නම් අපි පළමුවෙන්ම ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ඉදිරියට පවත්වාගෙන යනකොට ඒ ශ්‍රද්ධා සම්මාදිට්ඨිය ඇති වෙලා සම්මාදිට්ඨිය වඩවාගෙනවත් විදර්ශනා භාවනා කරගෙන යනකොට ආත්මදිට්ඨිය තුනී වෙලා තුනී වෙලා තුනී වෙලා ගිහිල්ලා අරිහත් මාර්ගඥානය ලැබනකොට සම්පූර්ණයෙන්ම කඩාගෙන යනවා, නිරාවරණය වෙනවා. අන්න එතන ඉඳන් තමයි ප්‍රත්‍යක්ෂයට යන්නේ. ලෝක විදු කියන ගුණය ඇති කරගන්න ක්‍රමයයි මම මේ සඳහන් කළේ. බුද්ධ කියලා කියන්නේ, ලෝක විදු කියලා කියන්නේ අවබෝධය, සත්‍ය අවබෝධය. පළමුවෙන්ම කුමක් පිළිබඳව සත්‍ය අවබෝධ කරගන්න ඕනේ? ලෝකයේ පිළිබඳව. එහෙමනම් අප විසින් අංශු මාත්‍රයක් කරේ ලෝක විදු කියන ගුණේ ඇති කරගත්තේ නැතිනම් මොනවා කරලවත් ලෝකයෙන් අත මිදෙන්න, මේ දුකින් අත මිදෙන්න පුළුවන් කමක් නැහැ. ආන් ඒක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ.
യോച ബുദ്ധഞ്ച ധമ്മ സംഘഞ്ച സർണംഗതോ ചത്താരി അറിയ സച്ചാനി സമ്മപ്പഞ്ഞായ പശ്യതി. യം കിസി കിനെ തുണുരു അനുസരണ യനവനം ആങ്ങേ തനത്താട് തമൈ ചതുരാരി സത്യേ ദകിൻ്റെ പുളുവങ്കമ തിയെന്നി. ചതുരാരി സത്യേ കിയന്നി കുമക്ത് ലോകയെ ദുഃഖൈ ഏട്ട ഹേതുവ തന്നാവ് മേ തന്നാവ് നിരുദ്ധ കല ഹെക്കി ഏട്ട മാർഗയ ആര്യാഷ്ടാനിക മാർഗയായി മിന്ന മേ അവബോധ കരഗനീമ തമൈ ചതുരാരി സത്യ അവബോധ കരഗന്നവ കിയന്നി. ചതുരാരി സത്യ അവബോധ കരഗന്നവ കിയന്നി ബുദ്ധത്വയേട്ട പത്വനവാ കിയന ഏകൈ. എമനം നിവന്ദകീമല കെമതി സിയലു ദിനാമ ചതുരാരി സത്യ അവബോധ കരഗത യുതുയി ഹെവത് ബുദ്ധ ഗുണ ඇති කරගත යුතුයි. බුද්ධ කියන ගුණයට පත්විය යුතුයි. ආන්නේ ගුණයට පත්ුණා වූ උත්තම පිරිස තමයි බුදු පිරිස කියලා කියන්නේ. ආර්ය සංඝ කියලා කියන්නේ තාන්නේ පිළි. බුදු දරුවන් බවට පත්වෙන්න මෙන්න මේ தത്വයට අපි පත්වෙන්න ඕනේ. බුද්ධ කියන වචනේ පිළිබඳව බොහෝ දිනා තීරුම් අරගෙන තියෙන්නේ මහා පුදුම ක්‍රමයකට. බුද්ධ කිව්වාම සෑම දිනාටම මතක් වෙන්නේ සම්බුදු රජාණන් වහන්සේ පමණයි. නමුත් අපි බෝධි තුනක් ගැන කතා කරනවා. තුන්තරා බෝධියෙන් ඉතරා බෝධියකට පැමිණිය යුතුයි කියලත් කතා කරනවා. මොකද්ද මේ බෝධි තුන? සම්මා සම්බෝධිය, පච්චේක බෝධිය, ශ්‍රාවක බෝධිය. මේ බෝධි තුනෙන්ම බුදුවරු බිහි වෙනවා. සම්මා සම්බෝධියෙන් බිහි වෙන්නේ සම්බුදුවරු. පච්චේක බෝධියෙන් බිහි වෙන්නේ පසේ බුදුවරු. ශ්‍රාවක බෝධියෙන් බිහි වෙන්නේ ශ්‍රාවක බුදුවරු. සම්මා සම් පච්චේක ශ්‍රාවක කියන වචනේ පොඩ්ඩක් අයින් කරලා බලන්න. මේ හැම තැනම වැඩ ඉන්නේ බුදුවරු නේද? බුද්ධ කියලා කියන්නේ අවබෝධ කරගන්නවා කියන එකයි. සම්බුදු පියාණන් වහන්සේ පරෝපදේශ රහිතව සත්‍ය අවබෝධ කරගෙන අනික් අයට දේශනා කරන ලදෙහින් එසේ දේශනා කොට අනික් අයගේ දුක් නිමා දීමට උපදෙස් දීමට පුළුවන් වනෙහින් උන්වහන්සේ සම්මා සම්බුද්ධ නම් මනසේක. සම්මා සම්බුද්ධත්වයට පත්වීම හරි අමාරු වැඩක්, හරිම අමාරු වැඩක්. නමුත් බුදු පියාණන් වහන්සේ ඒක එක පුද්ගලයෙකුට පමණක් කළ හැකි දෙයක් බවට සීමා කරලා නැහැ. ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා අදිෂ්ඨානයේ වීරිය උත්සාහයේ තියෙනවා නම් සම්මා සම්බුදුරෙක් වෙන්න. හරි අමාරු වැඩක්. නමුත් අපි එච්චර අමාරුවෙන් දුක් විඳින්න ඕනේ නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසත් ධර්මයේ නිමිති වෙලිතලාවෙන් වැසී ගියා වූ ඒ උතුම් වූ නිර්වාණ ධර්මය අසත් ධර්මය ඉවත් කරලා අපට මතු කරලා දුන්නා. නිර්වාණය කියන්නේ පුරයක් නම් ඒ නිවන් පුරයට යාමට අවශ්‍ය කරන මාර්ගය පහදා දුන්නා. කාලයාගේ ඇවෑමෙන් මේ නිවන් පුරයට යන මාර්ගයේ වැසී යනවා. මහා වීර්යවන්තයෙක් මහා ප්‍රඥාවකින් සත්‍යය අවබෝධ කරගෙන ඒ නිවන් පුරයට යන්නා වූ මාර්ගය සුද්ධ පවිත්‍ර කරනවා. කටුකොහල් අසත් ධර්මයේ නෙමෙති කටුකොහල් ඉවත් කරලා මඩවලවල් තියෙනවා නම් එලිද්දමලා උන්වහන්සේ මාර්ගයේ පාදා දීලා නවතින්නේ නැහැ. ධර්මයේ නෙමෙති පන්දමක් අරගෙන ඉදිරියෙන් වැඩම කරවනවා අනිත් දුක් විඳින සත්වයන් කෙරෙහි මහා කරුණාවෙන්. ඒක නිසා බුදුන් වහන්සේට නමක් තිබෙනවා උක්කාදාරෝ manussානං, මිනිසුන්ගේ පන්දංකාරයාය කියලා. උක්කාදාරෝ manussානං සදා අපජිතෝ මයා. ඉස්සර විසෝන් වහන්සේලා බුදු පියාණන් වහන්සේට මෙන්න මේ විදියට නමස්කාර කළාලු. මිනිසුන්ගේ පන්දංකාරයාට අපේ නමස්කාරයේ වේවා කියලා. එහෙමනම් පාර සුද්ධ කරලා මඩකොහල් කොහරු ඉවත් කරලා පන්දම ගොත්තරන් ඉදිරියෙන් වඩිනවා නම් බුදු පියාණන් වහන්සේ අපට තියෙන්නේ කුමක්ද? උන්වහන්සේ පිටපස ගමන් කරන එක විතරයි. ශ්‍රද්ධාවෙන් යුක්තව ගමන් කරන එක විතරයි. බුද්ධේ අවිච්ඡප්පසාදයෙන් යුක්තව ගමන් කරන එක විතරයි. ආන් එතකොට සක්කාය දිට්ඨිය නැති කරගන්න පුළුවන්, සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. තවත් ඉදිරියට ගමන් කරනකොට මහා ප්‍රඥාව ඇති කරගෙන අපිටත් පුළුවන්කම තියෙනවා සත්‍ය අවබෝධ කරගන්න.
ආන් ඒ අය තමයි ශ්‍රාවක බුද්ධ කියලා කියන්නේ. ශ්‍රාවක බුද්ධ. පච්චේක බුද්ධ කියලා කියන්නේ කවුද? මේ පිළිබඳව වචනයක් දෙකක් කතා කළ යුතුයි. සෝතාපන්න පුද්ගලයෙක් ආත්මභාව 8ක් උපදින්නේ නැහැ. 7යි උපදින්නේ. යම්කේ සෝතාපන්න පුද්ගලයෙක් 7වෙනි ආත්මභාවය අබුද්ධෝත්පාද කාලයක ඉපදුනොත් 8වෙනි ආත්මභාවයකුත් නැතිනම් මේ තැනැත්තා පරෝපදේශ රහිතව බුද්ධත්වයට පත් වෙන්න ඕනේ, වස්සත්ත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ආන් ඒ අය තමයි පසේ බුදුවරු කියලා කියන්නේ. මෙන්න මේ බුද්ධ සංකල්පය පිළිබඳව හොඳින් තේරුම් ගන්න ඕනේ. අපි නිවන් දකින්න කැමති නම් සියලු දෙනාම බුද්ධ කියන ගුණය ඇති කරගන්න ඕනේ. ලෝක විදු කියන ගුණය ඇති කරගන්න ඕනේ. ආන් එතකොට තමයි අපිටත් මේ ලෝකයෙන් ඉවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ආන් ඒක තමයි නියම බුදු සරණ කියලා කියන්නේ. ඒතං කෝ සරණං කේමං, මේක තමයි ශේම වූ උත්තම සරණය. ශේම කියන්නේ මේ ලෝකේ නැමැති බයෙන් අත මිදෙන්න නම්, නිර්භය ස්ථානයට එවත් නිර්වාණයට යන්න නම් මෙන්න මේ බුදු ගුණ ඇති කරගත යුතුයි. විඥා චරණ සම්පන්න ගුණයක් අංශු මාත්‍රයක් හරි ඇති කරගත යුතුයි. මොකද්ද විඥා චරණ කියලා කියන්නේ? දැනීමට අනුව හැසිරීම. දැනීමට අනුව හැසිරීම. මොකද්ද දන්නා වූ දෙය? අනිත්‍යයි. ලෝකය අනිත්‍යයි. එහෙමනම් අපි හැසිරෙන්නත් ඕනේ හැම තැනම ලෝකය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි කියලා දකිනේ. ආන් එතකොට මොකද වෙන්නේ? කිසිම තැනක ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. තනිකරම වේගයක් පමණයි පේන්නේ. වේගයක්. ආන්ගේ වේගයේ දකිමින් ජීවත්මයි සංවේගයට පත් වෙනවා කියන්නේ. එතකොට සංඥා නිරුද්ධ වෙනවා. පස්සේට හටගන්න බෑ. විඥාණයට හටගන්න බෑ. විඥානස්ස නිරෝධේන ඉත්තේතං උපරුජ්ජති. විඥානයාගේ නිරෝධයෙන් සියලුම දුක් නැති කරගන්න පුළුවන්. මෙන්න විඥාචරණ සම්පන්න ගුණයේ තියෙන වටිනාකම. මේවා අපි ඇති කරගන්න ඕනේ. මේවා ඇති කරගන්න හොඟදනේ බයයි. ඉතර දවසක් මා මේ පිළිබඳව සාකච්ඡා කරනකොට යම් පිරිසක් ඉදිරිපිට, ඒ පිරිස මට හුඟා දොස් පැවරුවා. බුදුගුණ තියෙන්නේ අපට ඇති කරගන්න නෙමෙයි කියලා කිව්වා. බුදුගුණ ඇති කරගන්න තියා ඒ ගැන හිතන්නවත් එපා කිව්වා. පෞසිද්ධ වෙනවායි කිව්වා. මං මේ පාර ඒ කට්ටියගෙන් ඇහුවා. බණ කියන්න ගියාම අපේ ස්වාමීන් වහන්සේලා කියනවා සුනාත ධාරේත චරාත කියලා. මොකද්ද මේකේ තේරුම? අව දරව හැසිරෙව්. අසව දරව කියන්නේ විද්‍යාව, හැසිරෙව් කියන්නේ චරණය. එහෙමනම් බණ කියන්න ගියාම කියනවා විඥා චරණ සම්පන්න වෙන්න කියලා. බුදුගුණ ඇති කරගන්නද කියලා අහුවාම එපා කියනවා. මොකද්ද මේකේ තේරුම කියලා මං එදා ඒ පිරිසට මතක් කළා. ඒ අවස්ථාවේදී මේ පිරිස ගෞරවයෙන් පිළිගත්තා මගේ අදහස හරි කියලා. මේ ගැන ඔබත් මා කිව්වටම පිළිගන්නේ නැතුව හිතලා බලන්න. මේ විඥා චරණ සම්පන්න ගුණය නිවන් දැකීමට නෙමෙයි දෛනික ජීවිතයේ සඳහා අවශ්‍ය කරනවා. අපි යම් භාණ්ඩයක් පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරන්න ඕනේ විද්‍යාවට හා තාක්ෂණයට අනුව. විද්‍යාවෙන් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. තාක්ෂණය කියලා කියන්නේ පාවිච්චි කිරීමේ දැනීම. පිහියක් හදලා තියෙනවා. ඒ පිහිය හදලා තියෙන්නේ මිටෙන් අල්ලගෙන තලෙන් කපන්න. ඒක තමයි නියම ක්‍රමය හා විදිය. යම්කිසි පුද්ගලයෙක් ඒ ක්‍රමයේ විදිහට විරුද්ධව ඒ පිහිය පාවිච්චි කරනවා නම් තලෙන් අල්ලගෙන මිටෙන් කපන්න යනවා. මොකද වෙන්නේ? අත කැපෙනවා. මේ පුටුවක් හදලා තියෙන්නේ පුටුවේ වාඩි වෙලා ඇඳි දෙකේ අත තියාගෙන පහසුවෙන් ඉන්න. යම් කිසි කෙනෙක් පුටු ඇඳේ වාඩි වුණොත් මොකද වෙන්නේ? කොන්ද කඩා ගන්නවා. හැම දෙයක් පිළිබඳව හිතන්න. අපි පාවිච්චි කරන උපකරණ දැනීමට අනුව පාවිච්චි කරනවා නම් කොච්චර දුරට ප්‍රේසම් කරගන්න පුළුවන්ද? වතුර ටැප් එකක් වහන්න අද කී දිනේ දන්නවද? මේක ඇඟිල්ලෙන් වහන්න තියෙන්නේ යන්තම් වහනකොට වතුර ටික නවතිනවා. සමහර වතුර ටික නැවතුනහම පස්සේ තවත් වහනවා. ඒ කියන්නේ මේක තවත් තද කරනවා. ඇයි? විඥාචරණ ගුණය එතන නැහැ. දැනීමට අනුව හැසිරෙන්නේ නැහැ.
දැන් මොකද වෙන්නේ? ඒ ටැප් එක කැඩිලා යනවා. තමන්ගේ ශ්‍රමය, තමන්ගේ කාලය විනාශ වෙලා යනවා. ඇයි ඔබ තද කරන්න ශ්‍රමයක් ඕනේ, තද කරන්න කාලයක් ඕනේ. ධනයත්, ශ්‍රමයත්, කාලයත් තුනම විනාශ වෙලා යනවා. මෙන්න මේ විද්‍යාව තාක්ෂණේ නොදන්නාකම නිසා. විද්‍යා චරණ සම්පන්න ගුණය දෛනික ජීවිතයට ඇතුළු කරගන්නේ ওই විදිහට. මේ බුදු ගුණ තියන්නේ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න. හොඳට ඒක තේරුම් ගන්න. කවුරුත් කැමති බුදු ගුණ ඇති කරගන්න. නමුත් අද බය ගන්නලා තියෙන්නේ බුදු ගුණ ඇති කරගන්න එපා කියලා. ඉදිච්ච අඹවල්ලක් තියෙනවා. මේක ලබා ගන්න අනුභව කරන්න කවුරුත් කැමති. වඩා හොඳ ඔය අඹවල්ල තවත් කඩා ගන්න බැරි තරම් උස්සනව නන්ද? එහෙම නැත්නම් කඩා ගන්න පුළුවන් තත්වයට පාත් කරනව නන්ද? උත්තරය පැහැදිලි. ඒක නිසා පින්වතුනි, අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි බුදු ගුණ ඇති කරගන්න ඕ. බුදුහාමුදුරන්ට වගේ බෑ කිසි කෙනෙකුට සමාන වෙන්න බෑ. බුදුහාමුදුරෝ අසමයි, අසම සමයි. බුදුවරයෙක් සමාන වෙන්නේ තවත් බුදුවරයෙකුට පමණයි. එහෙමනම් කිසිම කෙනෙකුට බුදුහාමුදුරෝ වගේ හැදෙන්න බෑ. නමුත් අපි බුදු දරුවන් වශයෙන් බුදුහාමුදුරුවන්ගේ අවජාත දරුවන් වෙන්න කැමති නෑ. එහෙමනම් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි බුදු ගුණ ඇති කරගන්න ඕනේ. ආන් එකයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. මම මේ ගුණ දෙකක් තුනක් ගැන විතරයි කතා කළේ. ඊළඟට අපි ධර්මයේ පිළිබඳවත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ ධම්මං සරණං ගච්ඡාමි. මේ සරණ කියන වචනේ තවත් තේරුමක් තියෙනවා. පිහිට කියන තේරුම, ප්‍රතිෂ්ඨා කියන එක. ධම්මං සරණං ගච්ඡාමි කියන තැන තියෙන්නේ ධහම පිහිට කරගන්නවා කියන එකයි. සම්බුණයි සදහම් පිහිටයි. පිහිට කියලා කියන්නේ ප්‍රතිෂ්ඨාව, පදනම, ෆවුන්ඩේෂන්. පිහිට කියන්නේ ඒකයි. අපි කුමක් පදනම් කරගෙනද අපේ ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ? පුද්ගලයෙක් පදනම් කරගෙන පුද්ගලයෙක් මත කිසිම ජීවිතයක් ගොඩනගා ගන්න බෑ. ජීවිතයක් ගොඩනගා ගත හැක්කේ ගත යුත්තේ දර්ශනයක් පදනම් කරගෙනමයි, ධර්මය පදනම් කරගෙනමයි. මේ ධර්මය කොටස් දෙකකට බෙදෙනවා. ධර්මය කියන්නේ සත්‍යය. මේ සත්‍යය කොටස් දෙකකට බෙදෙනවා. මිනිසාගේ පරිහානියට හේතුව නැත්ත, දියුණුවට හේතුව නැත්ත. පරිහානියට හේතුව නැත්ත අසත් ධර්මයයි, දියුණුවට හේතුව නැත්ත සත් ධර්මයයි. එහෙමනම් දියුණු වෙන්න බලාපොරොත්තු වෙන සියලුම දෙනා සත් ධර්මය පදනම් කරගෙන ජීවිතේ ගොඩනගා ගත යුතුයි. පිහිට කියලා කියන්නේ අන්න ඒකයි. මේක හොඳට තේරුම් ගන්න. දැන් මම මේ පුටුව උඩ වාඩි වෙලා ඉන්නවා. මගේ කයට පුටුවේ පිහිටයි, පුටුවට මහා පොළවේ පිහිටයි. මගේ සිතට සදහම් පිහිටයි. මේ ගැන දන්නේ නැති සමහරු දෙවි පිහිටයි කියලත් කතා කරනවා. දෙවියන්ට අපිට පිහිට වෙන්න පුළුවන් කමක් නැහැ. දෙවියන්ගෙන් පිහිට ලබා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අය දෙයියන්ගේ කර උඩවත් නැගිය යුතුයි. මේ තරම් දෙයක් තේරුම් ගන්න බැරි පිරිසක්ද මේ මිනිස්සුયો කියන්නේ කියලාත් මට හිතෙනවා. අද අපේ සමහර බුද්ධාගංකාරයෝ, බෞද්ධයෝ නම් මේ වචනේ කියන්නේ නැහැ, බුද්ධාගංකාරයන්ගේ හොඳ ලස්සන තේමාවක් තියෙනවා. මොකද්ද? බුදුසයි දෙවි පිහිටයි. බුදු සරණයි දෙවි පිහිටයි කියන මිනිසුන්ට බුදු සරණක් නැහැ, දෙවි පිහිටක් නැහැ. ඒ අය එහෙමනම් දෙයියන්ගේ කර මත නගින්න ඕනේ දෙවි පිහිට ලබා ගන්න. ගෙදර මිනිහාගේ සරණයි අල්ලපු ගෙදර මිනිහා පිහිටයි කියවනම් ඊට වඩා හොඳයි. බෞද්ධයෝ කියලා කියන්නේ ඒකට తీරෙන්නේ නෙමෙයි. බෞද්ධයෝ කියලා කියන්නේ බුද්ධිමතුන්ට. බුද්ධියේ ආගම බුද්ධාගමයි. එහෙමනම් බුද්ධිමතෙක් කවදාවත් පුද්ගලයෙක් මත ජීවිතයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක කළ හැකි දෙයක් නෙමෙයි, කළ යුතු දෙයක් නෙමෙයි. ඒ දෙවි පිහිටයි කියන කට්ටියට මම මතක් කර හිටිනවා
ඔබේ ජීවිතයේ දෙවියන් මත කවදාවත් ගොඩනගා ගන්න බෑ. ඒ ජීවිතයත් ධර්මයේ මතම ගොඩනගා ගත යුතුයි. ඔබ කැමති ධර්මයක් තෝරගත්තට මට කමක් නෑ. ධර්මය කියන්නේ දර්ශනය. මේ දර්ශනය මම කොටස් දෙකකට බෙදුවා, මිච්ඡා දර්ශනය හා සම්මා දර්ශනය. මිච්ඡා දර්ශනය කියන්නේ අසත් ධර්මයේ, සම්මා දර්ශනය කියන්නේ සත් ධර්මයේ. මේකෙන් කැමැත්තක් තෝරගන්න ඔබට අවසර තියෙනවා. ඔබ කැමැතිනම් පිළිහෙන්න අසත් ධර්මයේ මත ජීවිතේ ගොඩනගා ගන්න, අසත් ධර්මයේ පිහිට පතන්න. ඔබ දියුණු වෙන්න කැමැතිනම් සත් ධර්මයේ මත ජීවිතේ ගොඩනගා ගන්න, සදහම් පිහිටම ඇති කර ගන්න. ධම්මං සරණං ගච්ඡාමි කියන වචනේ තේරුම ඒකයි. බෞද්ධයාගේ තේමාව සම්බුදු සරණයි, සදහම් පිහිටයි, සංඝ රැකවරණයි. මේක හොඳට තේරුම් ගන්න ඕන තැන. සංඝනේ කියන්නේ මොකද? මෙතන සංඝයා කියලා කියන්නේ ආර්ය සංඝයා කියන එකයි. ආර්ය සංඝයා කියන්නේ උත්තම පිරිස කියන එක. ආර්ය කියන්නේ උත්තම. මේ ලෝකේ ඉන්න උත්තම පිරිස කවුද? දහමෙහිවත් සත්‍ය දෙකගත්තා වූ පිරිසයි. දහම දෙකගත්තා වූ පිරිස. ඒ අය අසත් ධර්මයක් දැකලා තියෙනවා, සත් ධර්මයක් දැකලා තියෙනවා. අසත් ධර්මයේ දැකලා ඒක අතහැරලා සත් ධර්මයේ දැකලා ඒ සත් ධර්මයේ මත ජීවිතේ ගොඩනගාගත්ත පිරිස තමයි ආර්ය සංගරත්නය කියන්නේ. ආන්නේ ආර්ය සංගරත්නයේ ළඟට ගියොත් පමණයි තවත් කෙනෙකුට දහම දැක ගන්න පුළුවන්. දහම දැකගත්තොත් පමණයි අපිට දහම පිහිට කරගන්න පුළුවන්කම තියෙන්නේ. දහම පිහිට කරගත්තොත් පමණයි මේ සසර දුකෙන් අත මෙදෙන්න පුළුවන්. රැකවරණයක් අපට ලැබෙන්නේ. ආන් ඒක නිසා තමයි සංඝ රැකවරණයි කියලා කිව්වේ. ශ්‍රද්ධාව ඇති කරගත්තා වූ පුද්ගලයා ඒ ශ්‍රද්ධාවෙන් ඉදිරියට ගමන් කරන්න නම්, ඒ ශ්‍රද්ධාව දිනු කරගන්න නම් ආර්ය පුද්ගලයෙක් ළඟට යන්න ඕනේ, ආර්ය සංඝරත්නිය ළඟට යන්න ඕනේ. මොකද්ද මේ ශ්‍රද්ධාව? ධම්මප්පමානෝ ධම්මප්පසාදෝ. සමහරුන්ට මේක ආර්ය පුද්ගලයන් ළඟට ගියන් පස්සේ තමයි ඇති වෙන්නේ. බොහෝ දිනකට කලාතුරකින් කෙනෙකුට ආර්ය පුද්ගලයන් ළඟට යන්න ඉස්සරත් ඇති වෙන්න පුළුවන්. නමුත් බොහෝ දිනකට ඇති වෙන්නේ සත්පුරුෂයෙක් ළඟට ගියන් පස්සේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ. සත්පුරුෂයා කියන්නේ ආර්ය පුද්ගලයා, ආර්ය සංඝරත්නය. ආන් ඉතින්ද ගිය වෙලාවේ ඉඳන් කන් යොමු කරනකොට එහෙන්නේ මොනවද? ධර්මය. ධර්මය කියන්නේ සත්‍යය. කුමන සත්‍යයද ඉස්සරලා එහෙන්නේ? ලෝකය පිළිබඳව ඇත්ත. මොකද්ද? දුකයි. ඒක ඉතාම පැහැදිලිව, සහේතුකව, සකාරණව ඉදිරිපත් කරනවා. එය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කමක් නැහැ. ආන් මේක නිසාය තමාගේ ජීවිත පැවැත්ම තුළින් පිළිගන්නවා. ආන් එතෙන්දි තමයි සංඝ සරණේ එයාට ලැබෙන්නේ. ආන් එතනින් තමයි එයාට රැකවරණේ ලැබෙන්නේ. ආන් මේ රැකවරණය අනුව ආර්ය සංඝරත්නයේ පිටුපස ගමන් කරනවා නම් ඒතනත්තාට ශ්‍රද්ධාව තුළින් සම්මාදිට්ඨිය ඇති වෙලා, විදර්ශනේ ඇති වෙලා, එය වඩවාගෙන මහා ප්‍රඥාවට යන්න පුළුවන්. ආන් ඒක තමයි සංඝ රැකවරණයි කියලා කියන්නේ. අද සම්බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාලා අදා තියෙනවා නම් යන්න තියෙන්නේ කොතෙන්දද? බුදුහාමුදුරු ළඟට යනවා කියලා, ධර්මයේ ළඟට යනවා කියලා යන්න තියෙන්නේ ආර්ය සංඝරත්නය ළඟට. තුනුරුවන් වැඩ ඉන්නේ එතන තමයි. යම් තැනක ධර්ම රත්නේද එතන බුද්ධ රත්නයයි. යම් තැනක ධර්ම රත්නේද එතන බුදු පිරිසයි. එහෙනම් අද අපට තුනුරුවන් ළඟට යනවයි කියලා යන්න තියෙන්නේ කොතෙන්දද? බුදු පිරිස ළඟට. බුදු පිරිස කියලා කියන්නේ සත්‍ය අවබෝධ කරගත්තා වූ පිරිස. ආන්නේ පිරිස තමයි ආර්ය සංඝ රත්නය. ඒ අය සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි. සුපටිපන්න කියලා කියන්නේ යහපත් ප්‍රතිපදාවට ඇතුළු වෙලා කියන එකයි. කුමක්ද යහපත් ප්‍රතිපදාව? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආන්
ආර්ය අෂ්ටාංගික මාර්ගයට යම් කිසි කෙනෙක් ඇතුළු වෙනා නම් පමණයි සුපටිපන්න ගුණය තියෙන්නේ. ප්‍රත්‍යඥයන්ට තබා සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙකුටවත් සුපටිපන්න ගුණය නැහැ. ඒ පටන් ගන්න සෝවාන් පලස්ත්‍යාගේ පටන්. උදුපටිපන්න කියලා කියන්නේ ඍජුව ගමන් කරනවා. ඉදිරියටම යනවා. හැරෙන්නේ නැහැ. ආපස්සට එන්නේ නැහැ. අවිපාත ධම්මයි. ආන් මේක තමයි උදුපටිපන්න කියලා කියන්නේ. ආන් මේයි තමයි බුදුන් දහම් සඟුන් සරණ ගියා වූ උත්තමයන්. ඒ උත්තමයන් නිරුත්තර වූ පුණ්‍ය ශ්‍රේෂ්ත්‍රයක් බවට පත් වෙලා නිර්වාණය නමැති ෂේම භූමිය කරා ගමන් කරනවා. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුඤ්ඤති. එහෙනම් ඔබත් මේ තිසරණය සමාදන් වෙලා ඉදිරියටම නම් එතකොට සියලු දුක් නැති කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා මේ ධර්මදේශනයේ ශක්තිමත් වේවා කියන ආශිර්වාදයෙන් මාගේ ධර්මදේශනාව සමාප්ත කරනවා. ඔබ සැමටම සම්බුදු සරණයි, සදහම් පිහිටයි, සඟ රැකවරණයි. මෙම ධර්මදේශ